අයිබෝන් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිමුතු ඒකනායක මඬවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත පක්ෂ නායකින්ගෙන් ජනපතිට යෝජනා රැසක් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි ප්‍රහාරවලින් හානි වූ දේවස්ථාන හා විපතටපත් වූවන් වෙනුවෙන් අරමුදලක් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බැවින් සියලු දෙනාගේ සහය ඒ සඳහා අවශ්‍ය කරන බව ආරක්ෂක අංශ සඳහන් කරනවා කටකතාවලට නොරැවටි ආරක්ෂක අංශවලට සහය ලබා දෙන ලෙසද දැනුම් දෙනවා සැක කටයුතු පුද්ගලයන් රථ වාහන හා ස්ථාන පරීක්ෂාවට ලක් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් දිවයිනම ආවර්ණ පරිදි ක්‍රියාත්මකයි. එසේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සැක කටයුතු පුද්ගලයන් 70 දෙනෙකු අතරංකුට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 33 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර ඊට කාන්තාවන් 3 දෙනෙකුද ඇතුළත්. තවත් සිව් දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ බාරයට පත් කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ. ප්‍රදේශ කිහිපයකින් ජංගම දුරකථන පහක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කටනායක ගුවන් තොටුපළට ගමන් කරන මාර්ගයේ අද පෙරවරුවේ පරීක්ෂා කිරීමකට ලක් කෙරුණා. ඒ අනුව එම මාර්ගයේ මෙන්ම කටනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සුරක්ෂිත ස්ථානයක් බවට පත් කර තිබෙනවා. පූගොඩ අධිකරණයේ පිටපස හිස්සිටමක පිපිරීමක් සිදුව තිබෙනවා. ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. මේ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. මේ ඉතා සුළු පිපිරීමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. බලංගොඩ කිරිමැට තැන්න ප්‍රදේශය කළ මෙහෙයුමකදීද සැකරුකු අත්අඩංගුවට ගත්තා. පාර්ලිමේන්තු අවසර පත්‍ර 6ක් පාර්ලිමේන්තු මාර්ග සිතෙමක් සහ ජීව උණ්ඩ ඔහු ළඟ තිබී සොයාගෙන තිබෙනවා. සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. මෙරට නිෂ්පාදිත අඩුබලයක් සහිත අත්බොම්බ 21ක් හා කඩු 6ක් මෝදර මුතුවෙල මාර්ගයේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂකාර්ය බලකාණයේ ධරින්ගේ සහයතුව සිදුකළ වැටලීමේදී මෙම අවියායුධ හා වෑන් රථයක් මෙන්ම සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ. අම්පාර නගරයේ ආරක්ෂාව තරකිරීමට පියවරගෙන ඇති බව යුද හමුදාවේ 24 වන සේනානිකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා පවසනවා. ප්‍රදේශයේ ආරක්ෂක අංශ ප්‍රධානින් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. විශේෂයෙන් ආරක්ෂාව තමයි අපේ ප්‍රමුඛතාවය. ඉතින් අපි මූලික බලපොරොත්තුව කිසිම අයුරකින් මේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට හානියක් වෙන්න උපරිම යුද හමුදාව පොලිසිය ශ්‍රීලාසික කොහොම අයුරක්දලා මේ ප්‍රදේශයේ ජනතාවට විශ්වාසයකින් තමන්ගේ වැඩකටයුතු කරන්න ලබාදෙයි. ඇන්ද්‍රි නීතිය කඩකළ අම්පාරේ පුද්ගලයන් 4 දෙනෙකු දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අම්පාර කොට්ටාස භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම් අතරතුරයි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. කළුබෝවිල රෝහලට පැමිණෙන ජනතාවද අද දැඩි පරීක්ෂාවකට ලක් කළා. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවරගෙන තිබෙනවා. තම අනන්‍යතාව තහවුරු කළ හැකි හැඳුනුම් පතක් රෝහලට පැමිණීමේදී රැගෙන ලෙස ආරක්ෂකංශ ඉල්ලා සිටිනවා. දිවෙනි බොහෝ ප්‍රදේශවල මේ දිනවල සෝදිසි කිරීම සිදුවනවා. සැක කටයුතු පුද්ගලයන් හා පාර්සල් සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානය යොමු කෙරෙනවා. කුලියාපිටිය නගරයේදීද මෙසේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන යාන සහ නියමුවන් රහිත ගුවන් යාන ගුවන්ගත කිරීම අත්තිටුවීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. නැවත දැනුම් දෙනතුරු එම තීරණය ක්‍රියාත්මකයි. රට තුළ මතුව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන තිබෙන්නේ. ඒ අනුව ඩ්‍රෝන යාන සඳහා මෙවර විට සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කර ඇති සියලුම අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. පොලිසිය පසුගියදා තොරතුරු අනාවරණය කළ සැක සහිත ලොරි රථය සොයා ගැනීමට කොටහෙන පොලිසිය සමත් වුණා. WPDAE 4197 දරන ලියාපදිංචි අංකය සහිත මෙම ලොරි රථය සොයා ගැනුණේ වැල්ලම්පිටිය නවකම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හෙළි කළ තොරතුරු මතයි. එම රථය පසුගියදා ශංගිලා හෝටලයට ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වුණා. මෙම රථය තුළ පුපුරන ද්‍රව්‍ය ඇද්ද යන්න පිළිබඳ විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම්වලට අදාළ තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ත්‍රස්ත ක්‍රියා මුලිනුපුටා දැමීම සඳහා රජය මේ වන විට ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට අවශ්‍ය බලතල පවරා දී තිබෙනවා. එබැවින් මෙම සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන හා මෙහෙයුම් කටයුතු ආරක්ෂක හමුදාව මගින් අඛණ්ඩව සිදු කෙරෙනවා. එම මෙහෙයුම් හා විමර්ශන කටයුතු පිළිබඳ අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ විවිධ වාර්තාවීම් සිදුවීම හේතුකොටගෙන ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්වීම අදාළ ආරක්ෂක කටයුතු වලටද බාධාවක් බවයි ආරක්ෂකංශ පවසන්නේ. මෙම මෙහෙයුම් කටයුතු වලට අදාළව ඇතැම් පුද්ගලයන් සිදු කරන කෙටි පණිවුඩ, කටකතා හා වෙනත් අවිධිමත් සන්නිවේදනයන් හේතුවෙන් ජනතාව දැඩි ලෙස කලබල වීම ඔවුන්ගේ දෛනික කටයුතු වලටද බාධාවක් වනවා. එබැවින් විමර්ශන හා මෙහෙයුම් කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු වැදගත් තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් තහවුරු කරන ලද තොරතුරු නිල ප්‍රවෘත්ති මගින් දැනුම් දීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා. ඒ අනුව අවිධිමත් සන්නිවේදන මාධ්‍යන් ඔස්සේ ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් කලබල නොවන ලෙස රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ඉරිදා දින 359 දිනකට දිවි අහිමි කරමින් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලාංකික ජනතාව තුළ පවතින එකමුතුව අගය කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති ඇලෙනා ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. විවිධ ආගම් හා ජාතීන් අතර පවතින සහයෝගය සහ එකමුතුව ඉදිරියටත් ශක්තිමත්ව පවතිනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇය කියා සිටිනවා. මෙම කුරිරු ප්‍රහාර මාලාව පුද්ගලින් කීප දෙනෙකුගේ ක්‍රියාවක් මිස ජන කොට්ටාශයකගේ කාර්යයක් නොවන බවයි ඇලෙනා ටෙප්ලිට්ස් මහත්මිය පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ විවිධ ආගම්වලට සහ පසුබිම්වලට අයිති ජනතාව එක පෙරමුණකට පැමිණෙමින් මෙම ක්‍රියාදාමයේ හෙළා දැකීම ඇය අගය කර සිටිනවා. ත්‍රස්තවාදයට එරෙහිව ඇති ප්‍රබලම පිළිතුර වන්නේ ජනතාව අතර ඇති එකමුතුව බවයි අමරිකානු තානාපතිවරිය සඳහන් කරන්නේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් දැනටමත් FBI ආයතනය සහ ඉන්දු පැසිෆික් අනදින හමුදා කාණ්ඩයේ විශේෂඥ කණ්ඩායම්වල සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සහයෝගින් එම විශේෂඥ කණ්ඩායම් කටයුතු කරනු ඇති බවයි තානාපතිවරිය කියා සිටින්නේ. මෙම දැවන්ත ඛේදවාචකයෙන් පසු ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කළ හැකි තවත් ක්‍රම පිළිබඳව තානාපති කාර්යාලය සොයාබලමින් සිටින බවද පැවසුවා. ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපද අතර සහයෝගීතාවයේ ප්‍රධානතම අංශයක් බවට ආරක්ෂාව පත්වන බවද ටෙප්ලිට්ස් මහත්මිය කියා සිටිනවා. මෙම දරුණු ඛේදවාචකය පිළිබඳව ශ්‍රී ලංකාවේ සමීප මිත්‍ර රාජ්‍යයක් ලෙස අමෙරිකා එක්සත් ජනපදය බලවත් කනගාටුවට පත්වන බවද ඇය පවසනවා. පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරවලට අදාළ තවත් සැකකරුවන් පිරිසක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. පසුගිය ඉරිදා සිදු කළ බෝම්බ ප්‍රහාරවලට අදාළව සැකකරුවන් සහ සැකකාරිනියන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කරනවා. මොහොමඩ් ඉව්හයිම් සාදික් අබ්දුල් හක්, ෆාතිමා ලතීෆා, මොහොමඩ් ඉව්හයිම් ෂහීඩි අබ්දුල් හක්, පුලස්තිනි රාජේන්ද්‍රන් නොහොත් සාරා, අබ්දුල් කාදර් ෆාතිමා කාදියා, මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන් යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. ඒ අනුව මෙම ඡායාරූපවල දැක්වෙන සැකකරුවන් පිළිබඳ තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලිසිය නිවේදනය කරනවා. 0.71851771 සහ 0.112421276 හෝ 0.112396.5 යන දුරකථන අංකවලට මේ පිළිබඳ තොරතුරු දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිනවා. මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සෑම සහයක්ම දෙන බවට ජගත් මහලේකම්වරයා ඇතුළු ලෝක නායකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහතික වී තිබෙනවා. දුරකථනයෙන් ජනාධිපතිතුමා අමතමින් ලෝක නායකින් මේ බව දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ.
එක්සත් ජාතීන්ගේ මහලිකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා ඊයේ පසුරුවේ ජනාධිපතිතුමා වෙත විශේෂ දුරකථන ඇමතුමක් ලබා දෙමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එල්ල වූ බිහිසුණු ප්‍රහාර පිළිබඳ තම බලවත් කනගාටුව හා සංවේගය පළ කරන බවයි. මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දී හැකි සෑම සහායක්ම ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ මහලිකම්වරයා පොරොන්දු වී තිබෙනවා. මෙම ඛේදජනක සිදුවීමෙන් මියගිය සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය සංවේගය පළ කර සිටින බවත් තුවාල ලැබුවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ජගත් මහලිකම්වරයා ප්‍රකාශ කළා. මේ අතර පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි සහ තුර්කි ජනාධිපති රිචෙප් තයිප් එර්දුගුන් යන මහතුරුන්ද ජනාධිපතිතුමා වෙත දුරකථනයෙන් අමතමින් සිය කනගාටුව සහ සංවේගය පළ කළා. ඔවුන්ද අවධාරණය කළේ ත්‍රස්තවාදය දැඩි ලෙස හෙලා දකින බවයි. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ කටාර් එමීර්වරයා වන ෂේක් තමීබ් බින් අහමද් අල්තානි මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් කනගාටුව සහ සංවේගය පළ කළා. මෙම දුෂ්කර අවස්ථාවේ තමන් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගෙන සිටින බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා. පාස්කු ඉරිදා දින මෙරට ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ රටවල් රැසක නායකයින් හා සංවිධාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බලවත් සංවේගය පළ කර තිබෙනවා. අහිංසක ජීවිත රැසක් පිළිගැනමින් අතිවිශාල දේපල හානියක් සිදු කළ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් භූතාන අගමැති ආචාර්ය ලෝටේශ්වරින් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවිඩයක් යොමු කර තිබෙනවා. බෝම්බ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින මේ මොහොතේ ශ්‍රී ලංකාව සමග භූතාන රජය සහ ජනතාව අතර පවත්නා සහෝදරත්වයේ බැඳීම තවදුරටත් තහවුරු කරන බවයි එමගින් අවධාරණය කර ඇත්තේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන භූතාන අග්‍රාමාත්‍යවරයා මෙම අඳුරු කාල පරිච්ඡේදය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාවට අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයේ යටතේ ගෞරවාන්විතව නැගී සිටීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කරනවා. විශාල පිරිසක් විපතට පත් කරමින් එල්ල වූ අමානුෂික ප්‍රහාරය පිළිබඳව තමා ප්‍රමුඛ ඇෆ්ගනිස්තාන රජයේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන බව එරට ඉස්ලාමීය ජනරජයේ ප්‍රධාන විධායක ආචාර්ය අබ්දුල්ලා අබ්දුල්ලා මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවිඩයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව දැනුම් දී තිබෙන්නේ. කාලයක සිට මෙවැනිම ප්‍රහාරවලින් පීඩාවට පත්ව සිටින ඇෆ්ගනිස්තාන ජනතාවට මෙම ශෝකාකූල අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින්ගේ හද ගැස්ම හොඳින් දැනෙන බව එම පණිවිඩයේ සඳහන්. මෙම අර්බුදයට මුහුණ දීමට අග්‍රාමාත්‍යවරයාට සහ ශ්‍රී ලාංකිකයන්ට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන බවද එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ මහලේකම් රාම් මාධව මහතාද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවිඩයක් යොමු කරමින් මේ සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී බොහෝ රටවල මහත් ව්‍යසනයක්ව පවතින ත්‍රස්තවාදයට එරෙහිව සියලු ශක්තීන් යොදවා සටන් කළ යුතු බවයි රාම් මාධව මහතා එම පණිවිඩයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය අතර කැබිනට් ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක වන ආරක්ෂක මණ්ඩලය අවුරුදු 48ක් පමණ පැරණි ආරක්ෂක යන්ත්‍රණයක් බැවින් මෙම නව ආරක්ෂක කමිටුව හඳුන්වා දීමටයි රජය තීරණය කර ඇත්තේ. එංගලන්තේ ඉන්දියාව වැනි ජාතික ආරක්ෂාව අතින් ඉහළ තත්ත්වයේ පවතින රටවල යෝජිත කැබිනට් ආරක්ෂිත කමිටුව ක්‍රියාත්මක වනවා. යෝජිත ආරක්ෂක කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරන අතර අග්‍රාමාත්‍යවරයා නීතිය සහ සාමය මෙන්ම අභ්‍යන්තර කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරයා ප්‍රමුඛ ජාතික බුද්ධිංශයේ ප්‍රධානීන්ගෙන් කැබිනට් ආරක්ෂක කමිටුව සමන්විතයි. ඉදිරියේදී එම කමිටුවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාද යෝජනා වී තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ඇතිවන ඇතැම් ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර විමසීම සඳහා මුදල් අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කැබිනට් ආරක්ෂක කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුව අද රැස්වුණා. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පක්ෂ පාට ભેදයකින් තොරව සියලු දෙනා එක්විය යුතු බවයි. සියලු පක්ෂනායකින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික සමුළුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී රටේ පවතින වත්මන් තත්ත්වය සහ ඒ හැමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. මේ මොහොතේදී මෙම ත්‍රස්තවාදී උවදුර මුලිනුපුටා දැමීමට සහ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිතුමා ඇතුළු රජය ගෙන යන වැඩපිළිවෙලට ભેදයකින් තොරව සිය උපරිම සහාය ලබා දෙන බවට මෙහිදී සියලු පක්ෂ නායකින් සහතික වී තිබෙනවා.
මෙම ත්‍රස්තවාදී ව්‍යාපාරයේ මැඩලීම වෙනුවෙන් සහ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ සහ ජනතාවගේ කටයුතු යථාවත් කිරීමට රජය මේවන විට ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිතුමා පක්ෂ නායකින් දැනුවත් කළා. මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය තුරන් කිරීමට මර්ධනය කිරීමට විශාල ජාත්‍යන්තර සහයෝගයක් මේවන විටත් ලැබිලා තිබෙනවා. ලෝකයේ ඉතාම ඉහළ ප්‍රබල රටවල් 7ක 8ක ක්‍රියාකාරීන් මේවන විට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සමග කටයුතු කරනවා. අපිට ඉදිරියටත් අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම රජය ඉදිරිපත් කරන වැඩපිළිවෙළ සමග ඔබේ අදහස් සහ යෝජනා ඒකාබද්ධ කර අපි සෑම කෙනෙක්ම මේ ප්‍රශ්නයට මුහුණ දීමේ වැදගත්කම ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් අපි විවෘත කරනවා. ඒ තුල අපි බලාපොරොත්තු වෙනවා තවත් මේ කටයුතු ශක්තිමත් කරන්න. අපි මේ අවස්ථාවේදී සෑම කෙනෙක්ම මේ පොදු කාර්ය සඳහා එක් වෙලා මේ ත්‍රස්තවාදයේ මර්ධනය කරන්න සියලු දෙනාගේම සහයෝගය දෙන්න. මේ අපි පළවෙනි වතාවට ජාත්‍යන්තර ත්‍රස්තවාදයට අහුවුණේ අවස්ථාවක්. ඒ පිළිබඳ ගත යුතු දේශපාලන ඇමති මණ්ඩලයේ ආරක්ෂක අංශවල පරිපාලන ප්‍රතිව්‍යුහ ගත කිරීම අපි ජනාධිපතිවරයාට දැන් සාකච්ඡා කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම බුද්ධි අංශයේ කරුණු නොලැබීම කඩායටීමක් හැටියට අපිට පිළිගන්න තියෙනවා. ඒත් ඒ වගේම අද අපේ පොලිසියට හමුදාවට පුළුවන් වෙලා තියෙනවා ඉරිදා ඉඳන් සාමය ආරක්ෂා කරන්න. ඒ වගේම මේ කණ්ඩායම් කුමක්ද කියලා ලුහුබැඳලා දැන් බොහෝ දෙනෙක් අරගෙන යන. මං හිතන්නේ මූලික කණ්ඩායමේ බොහෝ දෙනෙක් දැන්ට අරගෙන තියෙන අත්අඩංගුවේ දෙවනුව ස්ලීපර්ස්ලා තමයි දැන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න තිබෙන්නේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ත්‍රස්තවාදී ගොදුරබ්බාට පත් වෙලා තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. කිතුණු දේවස්ථාන සහ හෝටල් කීපයකට එල්ල වූ ප්‍රහාර සඳහා ජාත්‍යන්තර සම්බන්ධතාවයක් තිබෙනවා. මේක බරපතල තත්ත්වයක්. ශ්‍රී ලංකාව සාමකාමී රටක්. ඇයි ශ්‍රී ලංකාව මේ ප්‍රහාරයට තෝරගත්තේ? මේක තෝරගන්න හේතුව අපි අතර එකමුතුවක් නොතිබීමයි. දැන් අපේ ජනතාව මෙතරම් දෙයක් සිද්ධ වෙලත් නීතිය අතට ගන්න ගියේ නැහැ. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ. විශාල ව්‍යසනයක්. ඔවුන්ගේ බලාපොරොත්තුව කොටි සංවිධානයේ වගේ ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. එහෙම නැත්නම් ඊට කලින් තිබිච්ච වෙනත් ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. මුන්ගේ තනි අරමුණ හැකිතාක් විනාශය, හැකිතාක් ව්‍යසනය ගෙනීම. එම නිසා ආයිවතාවක් මෙවැනි දෙයක් සිද්ධ වුණොත් නම් මේ ජනතාව පාලනය කිරීමට අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද ජනතාවේ දැනටමත් දේශපාලන ක්‍රමවේදය ගැන, නායකත්වයන් ගැන විශ්වාසය බිඳ වැටලා තියෙන නිසා. ඒ නිසා අපි පළමුව ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු මේ සියලු දෙනාගේ සමගිය මේ මෙහෙයුම් කිරීමට අවශ්‍ය කරන ඒ ආරක්ෂක අංශවලට විදේශීය රාජතාන්ත්‍රිකයන්ට මේ හැම ඉදිරියේම අපේ රටේ සමගිය අපි ප්‍රකාශ කරන්න ඕනි. මේ අර්බුදයත් එක්ක අපි අද ස්කූල ටික පවත්ව ගන්න විදියක් නැහැ. සමාජ ජීවිතය සම්පූර්ණයෙන් කඩාවැටලා, සංචාර කර්මාන්තය සම්පූර්ණයෙන් කඩාවැටලා, කරුණාකරලා ආරක්ෂක පැත්තෙන් පිළිතුරු සොයනවා වගේම මේකේ අතුරු ප්‍රතිඵල හැටියට ආර්ථික දේහේ බලපාලා තියෙන ඒ අංශවලටත් පිළිතුරු දෙන්න. මේ වගේ අවස්ථාවක 83 අත්තාතේ 58 කාලේ දෙමළ ජනතාවට ලැබෙච්ච නැති අර අවාසනාව සිදුවීම වගේ මේ අවස්ථාවේදී මුස්ලිම් ජනතාවට ඒ අවස්ථාව ලැබිච්ච එකත්, මේ අවස්ථාවේදී අපි රටක් හැටියට පෙනී සිටීම එකත්, අහිංසක මුස්ලිම් ජනතාවට මේ කිසිම හානියක් සිදු නොවන විදිහට අපි වග බලා ගැනීම පිළිබඳවත් පක්ෂ විපක්ෂ බේදෙන් තොරව අපි එකතු වෙලා ඉන්නගෙන මමත් ආඩම්බර වෙනවා. ඇත්තටම මුලින්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ සෑම දේශපාලන නායකවරුන්ටත්, ඒ වගේම කතෝලික ජනතාවගේ ආගමික නායකවරුන්ටත්. මෙවැනි කම්පනයක් තියෙන අවධියක ආවේග නොවී මුස්ලිම් ජනතාවට නොපවරන ආකාරයට මේ පිළිබඳව ගන්නා ස්ථාවරය පිළිබඳ. අපි දැන් කුලල් කායුතු නැහැ. එක එකනක් ඇඟිල්ල දික් කරගෙන මේ දේශපාලන වශයෙන් මේකට ලකුණු දාගන්න අවශ්‍යතාවකුත් නැහැ. අපි අවධානය කරන්නේ ජාතික ආරක්ෂාවට නිසිතන තානගත කරන්න කියලා. ජාතික ආරක්ෂාව කළමනාකරණය කිරීමේ වගකීම නිසි වෘත්තීය භාවයක් සහිත පරිණත සුදුස්සන් අතට පත් කරන්න කියලා. මේක ජාත්‍යන්තර සාධකයක් තිබෙන ත්‍රස්තවාදයක්. මේ පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් මා දන්න ආකාරයට ඇමතිවරුන්ටත් නැහැ, මන්ත්‍රීවරුන්ටත් නැහැ, මාධ්‍යයටත් නැහැ, රට තුලත් දැත්තේ නැහැ. ඒ නිසා පළමුවෙන්ම කළ යුතුව තිබෙන්නේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අවශ්‍යයි. කවුද හරි වනාත වෙල්ලුව අල්ලගත්ත වෙලාව දිස ඔබතුමාට හෝ එහෙම නැත්නම් ආරක්ෂා අංශයට බලපෑම් කරා නම් ඒක වැරදි. ඒක ඔබතුමා හෝ එහෙම නැත්නම් ආරක්ෂා අංශය, එහෙම නැත්නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒක එලි කරන්න ඕන. එහෙම නැත්නම්
කරපුවාගෙන ගෙන ඔබතුමා ඇක්ෂන් ගන්න ඕනේ. ඒක ඇර නිකන් එක එක නට හිතා මතා කියන එක වැරදි. ඔබතුමාලා ආණ්ඩුවක් විදියට මේක තමයි කරන්න ඕන. බුද්ධංශය නියෝගයක් නම් අපි ඒක ඉටු කරන්න මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශ හරහා මුස්ලිම් ආගමික නායකව හරහා අපි ඒවා ඉටු කරලා දෙන්න උපරිම උදව් කරන්න. රට හමුවේ බන්තු ඇති ත්‍රස්ත අභියෝග ජය ගැනීමට මෙරට සියලු ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග ඊයේ පැවති විශේෂ හමුවකදී. ජනාධිපතිතුමා සමග ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ විශේෂ හමුව පැවැත්වුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ රට හමුවේ මතුව ඇති ත්‍රස්ත අභියෝග ජය ගැනීමට අවශ්‍ය නායකත්වය, පහසුකම් සහ මඟ පෙන්වීම නොමදව ලබා දීමේ වගකීම තමා ඉටු කරන බවයි. රට තුල මතුව හදිසි තත්ත්වයේ හමුවේ ගෙවී ගිය දින කීපය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු දෙනා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කළ මෙහෙවර මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වුණා. රටේ සහ මහජන ආරක්ෂක ක්ෂාවිනුමින් ශක්තිමත් සහ පුළුල් වැඩපිළිවෙලක් ඔස්සේ අඛණ්ඩව ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිතුමා පැහැදිලි කළා. ආරක්ෂක අංශවලට මෙන්ම ජනතාවට නව අභියෝගයකට මුරදීමට සිදු වූවත් අතීත අද්දකින් මෙන්ම ජාත්‍යන්තර සහාය හමුවේ එම අභියෝග ජය ගැනීම කිසිසේත් අපහසු නොවනු ඇති බවට ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළා. මාධ්‍ය තුල දේශපාලන වේදිකාව ජනතාවගේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී මත අදහස් පළ කිරීම විවේචනය පාර්ලිමේන්තුව ඒ තුළ තිබෙන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය නිසා ඇතැම් අය අවබෝධයෙන් කතා කරනවා, ඇතැම් අය අනවබෝධයෙන් කතා කරනවා, ඇතැම් අය දැනුමෙන් කතා කරනවා, ඇතැම් අය බුද්ධියෙන් කතා කරනවා, ඇතැම් අය කිසිවක් නැතුව කතා කරනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් මේ සිද්ධියේදීත් තත්වය එයයි. නමුත් ඔබටත් මටත් විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් මේ රටේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ටත් මේ නව අභියෝගය ISIS ත්‍රස්තවාදය අපිට මුහුණ දී යුතු ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ලෝකේ ත්‍රස්ත සංවිධාන අන්තර්ජාතික වශයෙන් නීති විරෝධී අවිජාවාරම්, ලෝකේ නීති විරෝධී මජ්ජාවාරම් මාපියා මේ ඔක්කොම යන එකට. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා ස්වීති වෙනවා. පසුගිය ඉරිදා දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන අටකට බෝම්බ ප්‍රහාර එල්ලවීමෙන් පසු හේමසිරි ප්‍රනාන්දු මහතා විදෙස් මාධ්‍යවේදියෙකුට ලබා දුන් ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල වී තිබුණා. කෙසේ වුවද ඔහු අද පස්වරුවේ සිය දුරෙන් ඉල්ලා අස්වීති වෙනවා. අදාළ අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යොමු කළ බවයි වාර්තා වන්නේ. රට තුල පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට දිනේ සාමූහික ජුම්මා යාඥාව පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය HM අබ්දුල් හලීම් මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් කරමිනුයි අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි සිදු වූ කිතුණු දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට හා විවිධරටවත් ජනතාවට උපකාර කිරීම සඳහා අරමුදල් රැස් කිරීමට බැංකු ගිණුමක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති සාකච්ඡාවකදී අගරදගුරු අතිඋතුම් වැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව අනාවරණය කළා. ඒ ගිණුම 2019 පාස්කු ඉරුදින ව්‍යසනයෙන් විපතට පත් වූවන්ගේ පුනරුත්ථාපනය සහ දෙව්මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂ අරමුදල කියලයි. ඒ අරමුදල තියෙන්නේ කොළඹ අගරදගුරුතුමා කියන නමටයි. කොමර්ෂල් බැංකුව බොරැල්ල ගිණුම් අංකය 119.038.741. මෙන්න මේ ගිණුමට ඔබට පුළුවනි ඔබගේ අරමුදල් බැර කරන්නට. එසේ කරද්දී කරුණාකරලා අපිට එතන පොඩි ලියවිල්ලක් ලියලා දාන්න. මේක දෙව්මැදුරු ප්‍රතිසංස්කරණයටද ඔබ මේ පරිත්‍යාගය කරන්නේ, එහෙම නැත්නම් විපතට පත්වුවන් පුනරුත්ථාපනය කිරීම සඳහාද කියලා ඒක පැහැදිලි කරන්න. විපතින් ජීවිත අහිමි වූවන් සිහිකර අගරදුගුරු නිල නිවසේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙන බවද අගරදුගුරු හිමිපාණන් සඳහන් කළා. ඒ වගේම මම ලබන ඉරුදින උදේ 8ට මේ අගරදුගුරු මැදුරේ දේවස්ථානයේ දිව පූජා පවත්වනවා. එය ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නට අපි කටයුතු යොදලා තියෙනවා. ඒ නිසා ඒ දිව පූජාවට සහභාගී වීම තුළින් වලංගු දිව පූජාවකට, ඉරුදින නායකත්වයට වලංගු දිව පූජාවකට ඔබට සහභාගී වෙන්න පුළුවන්.
එම සාකච්ඡාවට මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම, අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී, අස්කිරි පාර්ශවයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සහ දියවඩන නිලමේ නිලංග දෑල දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් යන මහත්වරුන් සහභාගී වුණා. තුමන්ගේ ආගමටම අනුව ඒ අටන්ගේ ස්වර්ගයට යෑමත්, ඒ වගේම අපේ ආගමටම අනුව නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම ජීවත්ව දැන් රෝගී වෙන්න අය කුමනි ඒ අයට වහසුවේ ලැබිලා ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ඉච්ඡිතින් අපි ප්‍රාර්ථනා කරනවා. අපි දැටිසේ එවැනි ප්‍රහාර එලා දකිනවා. මේ මිලේච්ඡ ක්‍රියාවක් හැටියට සලකනවා. අපි කාදිනල්තුමා හමු වෙලා අපේ ඒ සාතිශය සංවේගය පළ කරන්න පැමිණියා. මීගමු පුරවැසියෝ එකමුතුව කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු රටේ පවතින තත්ත්වය පිළිබඳ මෙහිදී අදහස් පළ කෙරුණා. අපි ඉතාමත්ම අගය කරනවා කිතුරු ප්‍රදේශවල ජනතාවගේ ඒ සංවේදීභාවය වගේම ඔවුන්ගේ ඉවසීම. ඒක දිගටම පවත්වාගෙන යන්න කියන කාරණේ අපි ඉල්ලා සිටිනවා. අපි පෙනී සිටින්නේ මේ රටේ ජාතික සමගිය, ජනවාර්ගික සුහදතාවය හිංසනයෙන් තොර රටක් ගොඩනැගීම සඳහා. රජයෙන් ඉල්ලන්නේ ඔවුන්ට දැඩි දඩුවම් දෙන ලෙසයි. ඔවුන් කොතැන හිටියත් අපි ලෑස්ති මුස්ලිම්වරු වශයෙන් ඔවුන්ට එරෙහිව රජයට එකමුතු වී මේ ජනතාවට අත්වැල් බැඳගෙන විනාශකාරී පාපකාරයන්ව රටෙන්ම නැති කරන්න. වෛරය වෛරයෙන් ජයගන්නට බැහැ. එනිසා මේ ක්‍රිස්තියානියම ප්‍රේමයේ දහමක් නිසාම ප්‍රේමයේ පිළිතුරක් දෙන්නට අද මේ මොහොත දක්වා ක්‍රිස්තියානින් මේ විදියට හැසිරෙන එක ගැන මුලින්ම අගය කරන්නට ඕනේ. ජාතීන් හා ආගම් විදියට අපි අතර තියෙන එකමුතුකම මේ වෙලාවේදී වැඩි කරගමු. එහෙම නොවුනොත් ඉදිරි පරම්පරාවට නැවත වරක් අර යුද්ධයේ වේදනාත්මක අත්දැකීමටයි ඇතුළු වෙන්නට වෙන්නේ. මුස්ලිම් සහෝදරවරුන්ටත් සාධාරණ සදාචාරාත්මක අයිතියක් තියෙනවා. මේ තියෙන තමුන්ගේ තියෙන සමහර බැරියස් කඩලා පොඩ්ඩක් අපිත් එක්ක එකතු වෙන්න. මොකද මේ වෙලේ තවත් ලේ ගැලීමකට ඉඩ දෙන්නේ නැතුව අපි ඕගොල්ලන් එකතු වෙන්න ඕනේ. අපි කියන්නේ මේ මුස්ලිම් කියන හැමෝම ත්‍රස්තවාදී කියලා. ආගම අදහමක් අදහන මිනිසුන්ට ඒ වගේ කාලකන්ණි වැඩ කරන්න බෑ. තමන්ගේ අතරේ අන්තවාදී කොටස් ඉන්නවනම් පැහැදිලිව මේ මිනිසුන්ට විරුද්ධයි කියලා ඔබතුමාලා කියන්න පටන් ගන්න ඕනේ. පසුගියදා සිදු වූ පිපිරීම් වලින් අනතුරුව මෙරට සිටි විදේශ සංචාරකයන් පිටව යන බවට මත පළ වුණා. එහෙත් සංචාරකයන් විශාල වශයෙන් මිරිස්ස ප්‍රදේශයේ රැඳී සිටින අයුරු අපට දැකගත හැකි වුණා. කැස්බේ පැටවුන් 800ක් මුහුදට මුදාහැරීමේ වැඩසටහනක් මිරිස්ස වනජීවී කාර්යාලය සංවිධානය කර තිබුණා. ඒ සඳහා ප්‍රංශය, ජර්මනිය, එංගලන්ත ආදී රටවල විදේශිකයන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියා. ඔවුන් මෙම කටයුත්තට ඉතා උද්‍යෝගයෙන් දායක වන අයුරු දැකගත හැකි වුණා. මිරිස විරල තීරයේ තල්මසුන් නැරඹීමටද සංචාරකයන් දක්වන්නේ මහත් උනන්දුවක්. මාතර, වැලිගම, නාවුටුන් ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට සංචාරකයන් විශාල කැමැත්තක් දක්වනවා. පසුගියදා ඇති වූ වාතාවරණයත් සමග සංචාරක කර්මාන්තයට කනකුකා හඬන බවට ඇතැමුන් මත පළ කළද තවමත් සංචාරකයන් මෙරට රැඳී සිටීම සංචාරක කර්මාන්තයට ඇති කර ඇත්තේ සුබදායක තත්වයක්. මිරිස අවට සංචාරක කලාපවලද වෙනදා මෙන්ම සංචාරකයන් රැඳී සිටින ආකාරය අපට දැක ගැනීමට ලැබුණා. වැලිගම වෙරළ තීරයේද සංචාරකයන් ගැවසෙන ආකාරය දැක ගැනීමට හැකි වුණා. Yes, we will tell them that it's a beautiful country and it's safe because the government will look for it that the tourists are safe and We just arrived in Marissa from Canada. We feel safe. We're not concerned about the security. We were stopped by the police, checked the passports. That's okay. That's good. We're not leaving. We're here for a holiday. The Sri Lankans are looking after us very well. We're in Sri Lanka, in Veligama. People here are very, very friendly. We made good friends here, so it's the best place to come. I'm Tsvetan from Bulgaria. I'm in Veligama, Sri Lanka, one of my favorite places. Very safe place to stay. Come to Sri Lanka. මේ අතර මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලදී ශ්‍රී ලංකාවට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදහස් දැක්වුවා. බ්‍රිතාන්‍ය ඡායා කැබිනට්ටුවේ විදේශ කටයුතු ලේකම් එමලි තෝන්බෙරි මහත්මිය බ්‍රිතාන්‍ය ජනතාවගේ නිල්ලා සිටියේ ශ්‍රී ලංකාවට සහය දක්වමින් අඛණ්ඩවම සංචාරය කරන ලෙසයි. And we in the West must do our part too to help Sri Lanka recover from this horror by continuing to visit that beautiful country and showing the terrorists that they will not win.
ඒත් සමගින් 19 රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. www.itnnews.lk